තමුණාන්සල දන්නවා මෙරටේ තිබුණු ත්‍රස්තවාදය මහින්ද ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ එදා අවසන් කරලා නැවතත් මේ රටේ එවැනි තත්ත්වයක් පැන නොනගින ලෙසට අපි ආරක්ෂිත වැඩපිළිවෙලක් යෙදවා. ඒ නිසා තමයි අපි කාලේ අවුරුදු ගානාවක් ත්‍රස්වවාදයක් හිසෝසවන්නට ඉඩ නොදුන්නේ. තමුන්නාන්සේලා විශේෂයෙන්ම ඒ ත්‍රස්වවාදයෙන් බැටකාපු ජනතාව. ඒ වගේම වීරෝධාර ලෙසේ ත්‍රස්වවාදයට මුහුණ දුන්නු ජනතාව. ම දන්නවා මේ පලාතෙන් විශාල ප්‍රමාණයක් ත්‍රිවිධ හමුදාවට පොලිසියට සිවිල් ආරක්ෂක බලකායට බැඳුණා. එදා අපි ත්‍රිවිධ හමුදාවට පොලිසියට සිවිල් ආරක්ෂක බලකායට ඒ වගේම අපේ බුද්ධිංශවලට අපි විශාල අභිමානයක් ගෙනත් දුන්නා. අපේ රජය යටතේ තමයි ත්‍රිවිධ හමුදාව වැඩිකරේ පොලිසිය වැඩිකරේ එවගේම සිවිල් ආරක්ෂක බලකායක් ඇති කළේ. එදා ග්‍රාම ආරක්ෂකයන් හැටියට සමහරලාට ගම්බට්ටම් කියපු අය මම හමුදාවක් හදලා එයට සක්‍රිය පුහුණුවක් ලබා දීලා ස්වයංක්‍රීය ආයුධ ලබා දීලා ඒ වගේම නිල ඇඳුමක් ලබා දීලා ඔවුන්ට අභිමානයක් ලබා දුන්නේ. මට මතකයි අවසාන මොහොතේ එදා හමුදාවට තවත් 4000ක් අවශ්‍ය වුණා. ඒ අවස්ථාවේදී අපිට වෙලාවක් තිබුණේ නැහැ අලුතෙන් බැඳගෙන පුහුණු කරන්නට. නමුත් අපි ස්වේච්ඡාවෙන් ඇහුවා සිවිල් ආරක්ෂක බලකායේ කවුද කැමති කියලා. ඒ කැමති වුණ අය එදා හමුදාවට බැඳිලා උතුරට ගිහිල්ලා යුද්ධය අවසන් කරන්නට ඒ අය උදව් වුණා. එදා අපි ඒ අභිමානෙන් අභිමානයක් ලබා දුන්නු, ගෞරවයක් ලබා දුන්නු. මම හිතන්නේ විශේෂයෙන් ආරක්ෂක සංවිධානවලට අයත් හමුදාව පොලිසිය ත්‍රිවිධ ආරක්ෂක බලකාය මේ සෑම කෙනෙක්ගෙම වැදගත් වෙන්නේ ඔවුන්ගේ ගෞරවය, ඔවුන්ට තිබෙන ගෞරවය. අපි එදා රටක් හැටියට රජයක් හැටියට ඔවුන්ට අභිමානයක් සහ ගෞරවයක් ලබා දුන්නා. නමුත් මේ රජය ජාතික ආරක්ෂාව කෙරෙහි කිසිම අවධානයක් යොමු නොකරන ඒ වගේම අපි එදා යොදා තිබුණු ආරක්ෂික වැඩපිළිවෙල පිළිබඳව අවධානයක් යොමු නොකරපු මේ රජය අපේ හමුදාවේ මානසිකත්වයේ ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ සිවිල් ආරක්ෂක බලකායේ මානසිකත්වයේ වැටෙන අයුරු ක්‍රියා කරේ බව තමුන්නාන්සලා දන්නවා. ඒ වගේම ඒ රණවිරුවන් ජාත්‍යන්තර අධිකරණවලට ගෙනියන්නට විදේශීය බලපෑම් වලට යටවෙලා විදේශීය රටවල් සමග සම්මුති අස්සම් කරලා මාර්ගය පෑදුවා. ඒකම අභූත චෝදනා ගෙනල්ලා ඒ බුද්ධිංශ නිලධාරීන් හිරගෙවල් වල දැම්මා. මේ වගේ තත්ත්වයක් හමුදාවට පොලිසියට සිවිල් ආරක්ෂක බලකායට ඇති කළ නිසා තමයි නැවතත් අවුරුදු 10ක් පිරෙන ඔන්න මෙන්න තිබියදී නැවතත් මේ රටේ බෝම්බ පුපුරන්න පටන් ගත්තේ. ඒ අයට කිසිම සේත් පුළුවන් කමක් නැහැ විජාතික බලවේගවලට යටවෙන ඒ වගේම රණවිරුවන්ට විරුද්ධ මතදරන රාජ්‍ය නොවන ආයතන වල බලපෑමට යටවෙන මේ රජයට අමාත්‍ය මණ්ඩලයට පුළුවන් කමක් නැහැ මේ රටේ ආරක්ෂාව තහවුරු කළ දෙන්න. ඒ කාර්ය කරන්නට පුළුවන් වෙන්නේ අපේ රජයකට පමණයි කියන එක මේ අවස්ථාවේදී මතක් කරන්නට ඕනේ. අද පොලිසියේ සිවිල් ආරක්ෂක බලකාය අතර බොරු ප්‍රචාර ගෙනියනවා මට කීප දෙනෙක්ම කිව්වා. නමුත් තමුන්නාන්සලා දන්නවා මම ආරක්ෂක ලේකම්වරයා හැටියට තමයි තමුන්නාන්සලාගේ වරප්‍රසාද ලබා දුන්නේ. අපි ලබා දෙන්න හිටිය වරප්‍රසාදත් මේ රජයෙන් ඉදිරියට ගෙන ගියේ නැහැ. අපි ඒ වෘත්තීය සමිත කට්ටිය සමග සාකච්ඡා කරලා තිබෙනවා. අපි ඒ ඉතුරු විෂමතා සාය වරප්‍රසාද ඉදිරියේදී තමුන්නාන්සලා ලබා දෙනවයි කියන සාතිකය මේ අවස්ථාවේ කියනවා. ඒ වගේම එදා සිවිල් ආරක්ෂක බලකාය යුද්ධය අවසන් වුණාට පස්සේ මුදල් ගෙවලා ඒ කැමති ස්වේච්ඡාවෙන් එන අය පමණක් එදා සමහර සංවර්ධන වැඩ කටයුතු වලට යෙදුවා. යට විශාල මුදලක් ගෙව්වා එයාට ඒ සමාගම් මගින්. නමුත් මම දන්නා තරමට අද ඒ අය විවිධ ප්‍රදේශවල විශේෂම කොළඹ රාජකාරී වලට යවන්නේ එහෙම මුදලක් නොගෙවා
අපි එවැනි තත්ත්වයක් තියෙනවා නම් ඒවා අපි සම්පූර්ණයෙන්ම නවතනවායි කියන එකත් මේ අවස්ථාවේදී තහවුරු කරන්නට ඕනේ. තමුන්නාංශේලා දන්නවා තමුන්නාංශලාට ගෞරවයක් ගෙනාවේ කවුද? තමුන්නාංශලාට අභිමානයක් ගෙනාවේ කවුද? තමුන්නාංශලා බල සේනාව හැදුවේ කවුද? පොලිසිය වැඩි කරේ කවුද? හමුදා වැඩි කරේ කවුද කියන එක. ඒ වගේම ප්‍රමුඛත්වයක් දෙන්නේ මොන රජයද, කවුද, මොන නායකින්ද කියන එක. ඒ නිසා මේ බොරු ප්‍රචාරවලට තමුන්නාංශලා රැවටෙන්නේ නැති බව මම දන්නවා. ඒ වගේම අපි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කළා. ඒ අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තමුන්නාංශලා දන්නවා මේ පළාතේ වැඩි 90%ක්ම ඉන්නේ ගොවි ජනතාව. අපි ප්‍රමුඛත්වයක් දීලා තියෙනවා කෘෂිකර්මාන්තය වෙනුවෙන්. අපේ රට ආහාර වලින් ස්වයංපෝෂිත කරන්නට, ආහාර පිළිබඳ සුරක්ෂිතතාවය තහවුරු කරන්නට, ඒ වගේ අපේ රටේ තවමත් 3/1ක් පමණ සිටින ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නංවන්නට පැහැදිලි සැලසුම් ඉදිරිපත් කළා තිබෙනවා. මෙන්න මේ හින්දා තමයි අපි පෝර සානාධාරය පෝර නොමිලේ තමුන්නාංශලාට ලබා දෙන්නට තීරණය කළා තියෙන්නේ. ඒකම විවිධ හේතුන් නිසා, තමන්ගේ ඒ අස්වැන්න අසාර්ථක වුණු නිසා තමුන්නාංශලා වුණු ණය, ගොවි ණය සම්පූර්ණයෙන්ම කපා හරින්නට අපි තීරණය කළා තිබෙනවා. ඒ වගේම නිවැරදි බීජ ලබා දෙන්නට, ඒ වගේම සාතික මිලක් ලබා දෙන්නට, ඒ වගේම තාක්ෂණය මගින් නිවැරදි ජල කළමනාකරණය, නිවැරදි පොහොර කළමනාකරණය සහ අනෙකුත් අවශ්‍ය තාක්ෂණ දඩුම පාවිච්චි කළා පර්යේෂණ කළා ගොවි ජනතාවගේ අඩු වියදකමකින් වැඩි ආදායමක් ලබා ගැනීමට පුළුවන් වෙන ආකාරයට අපි තාක්ෂණය හඳුන්වා දෙන්නට පියෝජනා කළා තිබෙනවා. මේවා ඉතාමත්ම වැදගත් අපේ රට ආහාර වලින් ස්වයංපෝෂිත කරන්නට. වගේම පැහැදිලි ආර්ථික සැලසුම් ඉදිරිපත් කළා තිබෙනවා. කෘෂිකර්මය වේවා, සංචාරක අංශය වේවා, තාක්ෂණික අංශයෙන් වේවා, මේ සෑම අංශයක්ම දියුණු කරන ආකාරය අපි පැහැදිලි කළා තිබෙනවා. වගේම ව්‍යාපාරවලට විශාල බදුසාන අපි ඉදිරිපත් කළා තිබෙනවා. අද තිබෙන විවිධ සංකීර්ණ බදු ක්‍රම ඉවත් කළා. සරල බදු විනිවිද පෙනෙන බදු ක්‍රමයක් බදු ගෙවන අයට පහසු වෙන්නටත්, ඒ වගේම බදු රජයට කළමනාකරණය කර ගන්නට පුළුවන් වෙන විදියටත් පහසු බදු ක්‍රමයක් අපි යෝජනා කළා තිබෙනවා. ඒ අපි යෝජනා කළා තියෙන්නේ මෙරටේ ව්‍යාපාර කරන්නට, ආයෝජනය කරන්නට, ආර්ථිකය පණගන්වන්නට සුදුසු වාතාවරණයක් මේ රටේ ඇති කරන්නටයි. ඒ හරහා තමයි අපිට ආර්ථිකය, මේ කඩාවැටලා තිබෙන ආර්ථිකය ඉදිරියට ගන්නට පුළුවන් වෙන්නේ, නව ආයෝජන වලට දිරිමත් වෙන්න. ඒ වගේම ගුණාත්මක අධ්‍යාපනයක් තරුණ තරුණියන්ට ලබා දෙන්නට, අද උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙන්නට බැරුව ඉන්න ඒ තරුණ තරුණියන් සෑම දෙනාටම විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබා දෙන්නට අවස්ථාවක් සලසන්නට අපි ගුණාත්මක අධ්‍යාපනයක් වෙනුවෙන් විශාල ආයෝජනයක් කරනවා. ඒ වගේම අද ලෝකයේ තියෙන ආර්ථිකයට සම්බන්ධ රැකියාවන් ලබා ගන්නට සුදුසු නිපුණත්වයක් ලබා දීම සඳහා පැහැදිලි සැලැස්මක් අපි ඉදිරිපත් කළා තිබෙනවා. ඒ නිසා මේ රටේ ආරක්ෂාව, තමුන්නාංශලාගේ ආරක්ෂාව වේවා, කෘෂිකර්මය දියුණු කරන්නට වේවා, ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නංවන්නට වේවා, ආර්ථිකය ඉදිරියට ගෙනියන්නට වේවා, මේ සෑම දෙයක්ම කරන්නට පුළුවන් වන්නේ අභියෝග බාරගෙන ජයගත් අපිටයි. අපි එදා ජනතාව බාර දුන අභියෝග සියල්ලක්ම අපි ජයගත්තා. ඒ වගේ අද මේ තියෙන අභියෝගත් අපි ජය ගන්නට සූදානම්. තමුන්නාංශලා දන්නවා මට බාර දුන්නු වගකීම් සියල්ලක්ම මම ඉෂ්ට කළා. ඒ වගේ ඉදිරියේදී මේ වගකීම ඉෂ්ට කරන්නට මම සූදානම්. තමුන්නාංශලා මා කෙරෙහි විශ්වාසය තියන්න, ඒ වගේම තමුන්නාංශලාගේ යුතුකම තමුන්නාංශලා ඉෂ්ට කරන්න, මගේ යුතුකම ආරක්ෂිත රටක්, ස්වයංපෝෂිත රටක්, සෞභාග්‍යමත් රටක් සහ අභිමානවත් දේශයක් තමුන්නාංශලාට ලබා දෙනවයි කියන සාතිකය දෙමින්
මේ අම්පාර ජනතාවට ජය වේවා මව්බිමට ජය වේවා පොට්ටුවට ජය වේවායි ප්‍රාර්ථනා කරමින් තමුන් වහන්සේලාට සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. සාර්ථක දැක්මක් වැඩ කරන රටක්.